අයිබෝවන් ඔබට මිනිසුන් බිලියන 8කට වැඩි පිරිසක් ජීවත් වෙන පෘථුවියේ ධනවත්ම මිනිසා වෙන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. සුප්‍රසිද්ධ වෝබ් සංග්‍රහවේ ඇතුළු බොහෝ දෙනෙක් සුපිරි ධනවතුන්ගේ වක්කම් දිහා නිරන්තරයෙන්ම විමසිල්ලෙන් ඉන්නේත් ඒ වෙනස්කමක් සිදු වුණු සැනින් වාර්තා කරන්නෙත් අන්න ඒ නිසා. ඔබ මේ වෙදි තරුණ වයස පසු වෙන කෙනෙක් නම් පසුගිය කාලයේ පුරාවට ලෝකෙ හිටපු ධනවත්ම මිනිසුන් හැමෝම වගේ නම කියපු සැනින් අඳුරනවා ඇති. 1997 ඉඳලා දශකයක් පුරාවටම මේතන දිනාගෙන සිටි බිල් ග්‍රේට්ස්, වොරන් බෆෙට්, කාලෝස් ස්ලිම් සහ මෑත කාලයේ ජෙෆ් බෙසෝස් සහ ඊලොන් මස්ක් ඒ අතර සිටිනවා. කොමුණත් බර්නාඩ් ආනෝල්ඩ් කියන නම බොහෝ දෙනෙක්ට නොහුරුයි විතරක් නෙවෙයි අඩුම තරමින් ඔහු සුපිරි ධනවතෙක් වුණේ කොහොමද කියන එක ගැනවත් වැඩි දෙනාට අදහසක් නැහැ. මෑත කාලයේ සුපිරි ධනවතුන් වැඩි දෙනෙක් තාක්ෂණයට සම්බන්ධ අංශවල අය වුණත් බර්නාඩ් ඒකේ නොවීම එයට එක හේතුවක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔහු මේ වෙද්දි නිල වශයෙන්ම ඊලොන් මස්ක් අභිබවා යමින් ලොව සුපිරිම ධනවතා බවට පත් වී තිබෙනවා. ඉතින් කවුද මේ බර්නාඩ් ආනෝල්ඩ්? එයා ලොව ධනවත්ම පුද්ගලයා වුණේ කොහොමද? අද වීඩියෝවෙන් අපි ඔබට තොරතුරු අරගෙන ඉන්නේ අන්න ඒ ගැනයි. ඉතින් රැඳෙන්න අදත් මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තප්පර කීපයක ඔබේ ආදරණීය විශ්ම ලෝකයත් එක්ක. අංක 1. ඊලොන් මස්ක්ට මොකද වුනේ? බර්නාඩ් ආනෝල්ඩ් ලෝකේ ධනවත්ම පුද්ගලයා වීම ඔහුගේ දක්ෂතාවයකටත් වඩා ඊලොන් මස්ක් මුහුණ දුන්නු අවාසනාවන්ත තත්ත්වයක් නිසා සිදු වුණා කිව්වොත් වරදක් නැහැ. මොකද ඊලොන් ට්විටර් මිලදී ගැනීම සහ එහි මෙහෙයුම් කටයුතු ගැන පවතින විවේචන ඇමරිකානු ෆෙඩරල් රිසර්ව් එකේ ඇතැම් ප්‍රතිපත්ති වර්තමාන බයිඩන් පරිපාලනය කටයුතු කරන ආකාරය ඇතුළු හේතු ගණනාවක් නිසා මේ වෙද්දී ටෙස්ලා සමාගමේ කොටස් මිල විශාල ලෙස පහත වැටලා තිබෙනවා. ඇත්තෙන්ම එය මෑත මාස දෙකේදී කඩා වැටුණු අගය ඩොලර් බිලියන 600ක් විතර වෙනවා. ඉතින් ටෙස්ලා කොටස් බහුතරය නිසාම ලොව ධනවතුන් අතර ඉදිරියටම ආ ඊලොන්ගේ වත්කමත් පහත වැටීම සාමාන්‍යයි. මේ නිසා ඩොලර් බිලියන 189ක විතර වත්කමක් හිමි බර්නාඩ් ආනෝල්ඩ් එකවරම ඉදිරියට ආවට වඩා ඊලොන් මස්ක් එකවර පස්සට යමයි ඇත්තටම සිදු වුණේ. කොහොම වුණත් ඊලොන්ගේ වත්කම මේ වෙද්දී ඩොලර් බිලියන 178ක් දක්වාත් ජෙෆ් බෙසෝස්ගේ ඒ ඩොලර් බිලියන 174 දක්වාත් පහළ ගොස් තිබෙන නිසා බර්නාඩ් ලොව ධනවත්ම පුද්ගලයා කියන කේ කිසිම විවාදයක් නැහැ. මේ ප්‍රමාණය ගැන දල අදහසක් අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ සමස්ත දල නිෂ්පාදිතයේම වටිනාකම දැන් ඩොලර් බිලියන 80ක් විතර සීමාවකයි පවතින්නේ. ඉතින් මේ සෑම කෙනෙක්ගේම වත්කම අපේ සම්පූර්ණ රටම වගේ දෙගුණයකටත් වැඩි බව මතක කරන්න එපා. අංක 2. බර්නාඩ් ආනෝල්ඩ් කියන්නේ කවුද? හරිම සරලව කිව්වොත් ලෝකේ සුපිරිම ෆැෂන් බ්‍රෑන්ඩ් සියල්ලෙම පිටුපස සිටින දැවැන්තයා වෙන්නේ බර්නාඩ් සහ ඔහු අයත් ආනෝල්ඩ් පවුල කියලා කියන්න පුළුවන්. මෑත වසර කිහිපයක් තිස්සේම ඔහු ඩොලර් බිලියන 150කට වැඩි වත්කමක් එක්ක ලොව ධනවත්ම ලයිස්තු හැම එකකම වගේ මුල් 5 දෙනා අතර රැඳී සිටියා. ඔහුට ප්‍රධාන හිමිකාරීත්වයේ පවතින LVMH එහෙම නැත්නම් ප්‍රංශවලින් මොයේ හෙන්සි ලොවි විටෝන් සමාගම යටතේ තමයි ලෝකේ ෆැෂන් බ්‍රෑන්ඩ්ස් විශාල ගණනක අයිතිය තිබෙන්නේ. කවුරුත් හඳුනන ලොවි විටෝන් හෙනසි ක්‍රිස්ටියන් ඩියෝ වගේ බ්‍රෑන්ඩ් වලට අමතරව ටිෆනි, ටැග්හිවුර්, බල්ගාරි, ගිවෙන්චි, මාක් ජෙප්ස් වගේ ඩොලර් බිලියන ගණනක් වටිනා බ්‍රෑන්ඩ්ස් 75කට වැඩි ප්‍රමාණයක් LVMH එක සතුයි. 1987 අවුරුද්දේ විලාසිතා වර්ග නිපදවමින් සිටි ලොවි විටෝන් සමාගමත් වයින් නිෂ්පාදක මොයේ හෙනසි සමාගමත් අනුබද්ධ වෙලා LVMH එක නිර්මාණය වෙනවා. එදා දවසේ ඉඳලා ඔවුන්ට සුබ කාලයක් උදා වුණා කියලා හිතන්න පුළුවන්. LVMH එක වගේම ඒ යටතේ පවතින අනෙක් සමාගම් ගණනාවක් නිවැරදිව මෙහෙයවීම පිටුපස සිටින දැවැන්තයා තමයි බර්නාඩ් ආනෝල්ඩ්. අංක 3. ප්‍රංශ ජාතිකයෙක්. ලෝකේ සුපිරි ධනවතුන් දිහා බැලුවහම ඔවුන් බොහෝ දෙනෙක් ඇමරිකානුවන් බව ඔබත් දැකලා ඇති. වර්තමානයේ සිටින තාක්ෂණික සුපිරි ධනවතුන් සියලු දෙනාගේම බිහිවීමට පාදක වුණේ ඩිජිටල් විප්ලවය ඇමරිකාව තුළින් සිදුවීම තමයි ඒට ප්‍රධානතම හේතුව. ඒ අතරම වොරන් බෆෙට් වගේ ආයෝජන හරහා ධනවත් වූ පිරිසටත් ඊට අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ ඩොලර් ට්‍රිලියන 20කට වැඩි පිරිවැටුමක් ඇති ඇමරිකානු කොටස් වෙළඳපොළවල් හරහා තම ගනුදෙනු සිදු කිරීම නිසායි. මෙක්සිකෝවේ කාලෝස් ස්ලිම්, ඉන්දියාවේ මුකේෂ් අම්බානි, ගෞතම අදානි වගේ පුද්ගලයන් අතරින් පතර හිටියත් මේ ලයිස්තුවල ඉන්න මුල් 10න් 7ක් 8ක්වත් වීම නවත්තන්න බෑ. කොහොම වුණත් ප්‍රංශ ජාතිකයෙක් වන බර්නාඩ් ආනෝල්ඩ් ඒ ක්‍රමය වෙනුවට යුරෝපයට ආවේණික වූ වංශය සහ පවුල් පසුබිම් තුළින් ලැබෙන වත්කම් උපරිමයෙන් භාවිත කරමින් ව්‍යාපාරික ගමනක් ගිය පුද්ගලෙක්. කාලයක් තිස්සේ බොහොම සාර්ථක ආයෝජකයෙක් වූ ඔහු ක්‍රමයෙන් ලොවි විටෝන් සහ මොයේ හෙනසි අනුබද්ධ කරලා තනි සමාගමක් පිහිටුවන්නටත් ඒ යටතේ වෙනත් බ්‍රෑන්ඩ්ස් ගණනාවක්ම අලෙවි කරන්නටත් හැකියාව ලැබෙන විලාසිතා රාජධානියක් පිහිටුවන්නටත් කටයුතු කළා. අංක 4. ප්‍රංශය තුල විලාසිතාවලට පවතින තැන.
සාමාන්‍යයෙන් ඇමරිකාව තාක්ෂණික විප්ලවයේ තෝතැන්නක් කියලා සැලකෙන විදිහටම ප්‍රංශය සහ විශේෂයෙන්ම පැරිසිය කියන්නේ ලෝකේ විලාසිතා එහෙම නැත්නම් ෆැෂන් වල තිඹිරිගයයි. ෆැෂන් වලට අදාළ හැම දෙයකටම වගේ ප්‍රංශ වචන හෝ ප්‍රංශ පූර්ව සහිත වදන් භාවිත වෙන්නේ ශතවර්ෂ දෙක තුනක් පුරාවටම ඒට තිබුණු පිළිගැනීම නිසායි. ඉතින් ලෝකේ දැවැන්තම ෆැෂන් බ්‍රෑන්ඩ්ස් සියල්ලම වගේ තමන්ගේ මූලස්ථානයේ හෝ අඩුම වශයෙන් ප්‍රධානතම කලාපීය කාර්යාලයක්වත් පැරිසියේ පිහිටුවාගෙන තිබෙනවා. බර්නඩ් ආනෝල් තමන්ගේ ව්‍යාපාරික රාජධානිය ගොඩනගන්නේ මෙන්න මේ කියන ෆැෂන් බ්‍රෑන්ඩ්ස් වල එකතු වෙන් උපරිම ප්‍රයෝජන ගැනීම හරහායි. ක්‍රිස්ටියන් ඩියෝ බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරමින් ශේෂ්ත්‍රයට පිවිසුණු ඔහු එහි ආදායම සම්පූර්ණයෙන්ම වගේ ආයෝජන සඳහායි භාවිත කළේ. ඉතින් විවිධ ක්‍රමවලින් ඔහු කොටස් මිලදී ගනිමින් ප්‍රධාන සමාගම් රැසකටම බලපෑම් කළ හැකි මට්ටමේ කොටස් ප්‍රමාණ තමන් සතු කරගත්තා. අංක 5. සමාගම් මිලදී ගැනීමේ උන්මාදයේ සහ පරාජය. බර්නඩ් ආනෝල්ඩ්ගේ ප්‍රධානතම උපරවැටියක් වුණේ අනන්‍යතාවය වසන් කරලා විවිධ සමාගම්වල කොටස් මහා පරිමාණයෙන් මිලදී ගන්න එකයි. ඒ හරහා යම් සමාගමක කොටස් ප්‍රතිශතයෙන් විශාල ප්‍රමාණයක් තමන් සතු කරගන්නා ඔහු ඉන්පස්සේ කොටස් හිමිකරුවන් අතරින් තීරණ ගන්නා ප්‍රධානියා බවට පත් වෙනවා. ඉතින් ඒ හරහා ඔහුට සමාගමක පාලනයත් වැඩි කොටස් ප්‍රමාණයකුත් තමන් සතු කරගන්නවා. ෆෙන්ඩි, බල්ගාරි, ටිෆනි වගේ බ්‍රෑන්ඩ්ස් කිහිපයක්ම LVMH රාජධානිය තුළට ගොනු වුණේ මේ ක්‍රමය නිසායි. පසුව ඔහු පැරිසියේ දැවැන්තම විලාසිතාගාරවලටත් ඍජු අභියෝගයක් එල්ල කරන්න ගත්තා. මේ විදිහට බර්නඩ් ආනෝල්ගේ ඇස ගැටුණු. නමුත් ඔහුට ඍජු අභියෝගයක් එල්ල කරන්න බැරි ෆැෂන් සමාගම් කිහිපයක් නිකම්ම බර්නඩ්ගේ පාලනය යටතේ වැටුණා. ඊළඟට ඔහුගේ ඇස යමු වුණේ හර්මෙස් සහ ගූචි වගේ දැවැන්තම බ්‍රෑන්ඩ්ස් වෙතටයි. කොහොමනම් දැඩි තරඟයකින් පස්සේ මේ සමාගම් දෙකම තමන්ව LVMH එකෙන් පවරා ගැනීම වළක්වා ගන්න සමත් වෙනවා. සමාගම් මිලදීගෙන පුළුල් වීම වෙනුවට තමන්ගේ අලෙවි කරන අංශයේ දියුණු කර ගැනීමේ වැදගත්කම බර්නඩ්ට වැටහෙන්නේ ඒ අවස්ථාවේදී. අංක 6. බර්නඩ් පියානෝ වාදනයට සැබෑම දක්ෂයෙක්. යුරෝපීය ජාතිකයන් විශේෂයෙන්ම තරමක් ඉහළ පැලැන්තියේ උදවිය සාම්ප්‍රදායිකව තමන්ට ලැබුණු සිරිත් විරිත් ගැන ලොකු අවධානයක් යොමු කරනවා. ඒ අතරින් සමස්ත ප්‍රංශයටම වැදගත් වෙන අංශ දෙකක් විදිහට බෝල්රූම් නර්තනය සහ ක්ලැසිකල් සංගීත භාණ්ඩ වාදනය ආදිය සලකන්න පුළුවන්. උසස් පැලැන්තියේ බොහෝ යුරෝපීය ජාතිකයන් තුළ මේ හැකියාවන් අපූර්වට පවතිනවා. ඒ ඔහුගේ ප්‍රංශ සංස්කෘතියේම කොටසක් කිව්වොත් වැරද්දක් නැහැ. කාර්යබහුල ව්‍යාපාරිකයෙක් වුණත් බර්නඩ් ආනෝල් පියානෝ වාදනය කරන්න අතිශය දක්ෂයෙක් වෙන්නේ මෙන්න මේ කරුණ නිසා. ඔහු දීර්ඝ කාලයක් ක්ලැසිකල් ක්‍රමයට පියානෝ වාදනය ඉගෙන ගත්ත පමණක් නෙවෙයි ප්‍රංශයේ වැදගත් ස්ථාන කිහිපයකම ඔහු පියානෝ වාදන ශිල්පියෙක් විදිහට කටයුතු කරලා තිබෙනවා. බර්නඩ්ගේ පියානෝ වාදනය දශක ගණනක හොඳ පුහුණුවක් තිබෙන වාදකයන්ගේ තරමටම උසස් මට්ටමක තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. අංක 7. දැවැන්ත සමාගම් හිමිකරුවෙක් වුණත් තවමත් තිබෙන පුරුද්ද. බර්නඩ් ආනෝල් ස්වභාවයෙන්ම බොහොම හොඳින් ව්‍යාපාර සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කරන්න හැකි කෙනෙක්. ව්‍යාපාරිකයෙක් වූ මුල් කාලයේ ඉඳලම ඔහු ව්‍යාපාරයේ හැම අංශයක් ගැනම සුළු හෝ දැනුමක් ලබා ගැනීම වැදගත් වේවි කියලා කල්පනා කරා. සෑම සෙනසුරාදා දිනකම වෙලාවක් වෙන් කරගෙන තමන්ගේ සෑම සමාගමකටම ගොඩ වැදිලා එහි පසුබිම වැඩ කෙරෙන ආකාරය වගේ දේවල් කතාබහ කරන්න බර්නඩ් පෙළඹී සිටියා. මුල් කාලයේ හුසතු වුණේ ක්‍රිස්ටියන් ඩියෝ සහ තවත් සමාගම් කිහිපයක් විතරක් නිසා ඒ තරම් අපහසු වුණේ නැහැ. කොහොමුණත් LVMH එක යටතට ගැනෙන බ්‍රෑන්ඩ්ස් ගණන සීග්‍රින් ඉහළ යන්නට පටන් ගැනීමත් එක්ක මේ වැඩේ ක්‍රමක්‍රමයෙන් අපහසු වෙන තත්ත්වයක් ඇති වුණා. හැබැයි බර්නඩ් ආනෝල් ඒ ගැන වැඩි තැකීමක් කරේ නැහැ. සාමාන්‍ය පාරිභෝගිකයෙක් වගේ තමන්ගේ සමාගමේ ප්‍රදර්ශනාගාරවලට යන ඔහු සේවක සේවිකාවන්ගේ හැසිරීම සුහදත්වය ආදිය ගැන විමසිලිමත් වෙනවා. සමහර වෙලාවට LVMH එකේ තරඟකාරී සමාගම්වල පවා ඇවිදලා බලලා ඒන් වැදගත් තොරතුරු එක්රැස් කරන්න බර්නඩ් කටයුතු කරනවා. අංක 8. එකපාරටම ධනවතෙක් වෙන්න ප්‍රධානතම හේතුව චීනයයි. දීර්ඝ කාලයක් තිස්සේ බර්නඩ් ආනෝල්ගේ ව්‍යාපාරය හරහා ඔහු ලෝකයේ බිලියනපතියන් ලයිස්තුවට එකතු වී සිටියා. කොහොම වුණත් සාපේක්ෂව කෙටි කාලයක් තුළ මේ හැම සමාගමකම වත්කම් සියුගල ලෙස ඉහළ යන ගත්තේ ලෝකයේ අනෙක් කෙළවරේ සිදුවුණු අපූර්ව සිදුවීමක් නිසා. දැවැන්ත ආර්ථික වර්ධක වේගයක් පවත්වාගත් චීනය කෙටි කාලයකින්ම රටේ පුරවැසියන් මිලියන ගණනක් දිලිඳුකමින් මුදා ගන්න සමත් වුණා. ඉතින් මේ හරහා සමස්තයක් වශයෙන් චීන ජාතිකයන්ගේ අතේ හොඳින් මිල මුදල් ගැවසුණා විතරක් නෙවෙයි තමන්ගේ ධනවත්කම පෙන්වන්න විවිධ මිල අධික දේවල් අරගන්නත් ඔවුන් පෙළඹුණා. සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය නොවන එහෙම නැත්නම් සුඛෝපභෝගී භාණ්ඩවල අලෙවිය සඳහා මේ කරුණ අතිශයින්ම වැදගත්. මොකද එවන්නක් බොහෝ දුරට අලෙවි වෙන්නේ සමාජයේ සැරිසරන අමතර මුදල් ප්‍රමාණය ඉහළ යාමත් එක්කයි. ඉතින් බිලියනයකට අධික දැවැන්ත ජනකායක් සිටින චීනය කෙටි කාලයක් තුළ මේ වගේ සුඛෝපභෝගී භාණ්ඩ සොයන්න ගැනීමෙන් උපරිම වාසියක් වුණේ LVMH, Hermes සහ Gucci වගේ සමාගම්වලටයි. මේ ආයතන සියල්ලම වාර්ෂික ආදායම් ප්‍රමාණය
කෙටි කලක් තුල වැඩි පුටා. ඉතින් ඇත්තටම බර්නඩ් ආනෝල් මෑතකදී වේගයෙන් පොහොසත් වෙන්න පටන් ගැනීම චීනයේ පාරිභෝගික ඉල්ලුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් කියලා සලකන්න පුළුවන්. ඉතින් දැන් වැඩි දිනෙක් නම ඇහුවත් දැනගෙන නොහිටපු බර්නඩ් ආනෝල් ගැන ඔබ හොඳ විස්තර ටිකක් දන්නවා ඇති. එහෙමනම් තවත් මේ වගේම දැනුම පිරුණු රසවත් වීඩියෝවකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.